என்ன දැන් ලැබුණු විශේෂ පුවතක්. ඉරාන ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානයේ කිසිදු ජීවී සලකුණක් නොමැති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය විසින් නිවේදනය කොට තිබෙනවා. එසේම ඉරාන නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ හෙලිකොප්ටර් අනතුරෙන් සම්පූර්ණයෙන්ම පිලිස්සී ඇති බවයි. ඒ අනුව හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති වියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන ජනපති රයිසි ඇතුළු එරට ඉහළ නිලධාරීන් පිරිසක් ඉරාන අසර්බයිජාන දේශ සීමාවේ වේලක විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්ව තිබුණා. එම උත්සවයෙන් පසු ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් හෙලිකොප්ටර් යලි පැමිණෙමින් තිබේදී අධික වැසි සහ හුලන් තත්ත්වය හමුවේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ වර්සකාන් සහ ජොල්ෆා නගර අතර ඩිස්මාර් නම් කඳු වනාන්තර කලාපයට හදිසි ගොඩබෑමක් සිදු කර තිබුණා. ඒ අනුව ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටර් යානය හෝ පිරිස සොයා ගැනීමට පුළුල් සෝදිසි මෙහෙයුමක් ඊයේ සිට ක්‍රියාත්මක වුණා. අනුතර සිදුවන අවස්ථාවේ ඉරාන ජනාධිපතිවරයා සමග හෙලිකොප්ටරය තුළ සිට ඇති පුද්ගලයන් සංඛ්‍යාව 9ක්. ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අබ්දුල්ලා සහ ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් මෙන්ම කාර්ය මණ්ඩල සාමාජිකයින්ද ඒ අතරට ඇතුළත්. ජීවිතාරක්ෂක කණ්ඩායම් විසින් ඉරාන ජනපති ඉබ්‍රාහිම් රයිසි සමග අනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානය වැටුණු ස්ථානය සොයාගෙන ඇති අතර ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කළේ ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති ඇතුළු පිරිස මියගොස් ඇති බවයි. ඉබ්‍රාහිම් රයිසි 2017 වසරේදී පළමු වරට ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා ඉදිරිපත් වීමේදී ජාත්‍යන්තර නිරීක්ෂකයන් පවා මවිතයට පත් වූ බව පැවසෙනවා. අනතුරුව 2019 වසරේදී ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමෙන් විසින් ඔහුව අධිකරණ ප්‍රධානියා ලෙසත් නම් කරනු ලැබුවා. ඉබ්‍රාහිම් රයිසි ඉරානයේ ජනාධිපතිවරයා ලෙස පත් වුණේ 2021 වසරේ ජූනි මාසයේදී. ලොවම කතාබහට ලක් වූ ඉරාන ජනපති ඉබ්‍රාහිම් රයිසි එක් දින නිල සංචාරයක් සඳහා පහුගිය අප්‍රේල් 24 වනදා ශ්‍රී ලංකාවටද පැමිණ සිටියා. ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි විය යන විට 63 වන වියෙහි පසු වුණා.